පුළුවන්ව අපහරණයට ලක් වෙන එක ගැන මොකද්ද ඔබේ මතය මට හිතාගන්න බෑ කොහොමද මිනිස්සෙක් මිනිස්ස ජීවිතයක් මිනිස්ස ආත්මයක් ලැබුව කෙනෙක් පොඩි දරුවෙක්ට ඒ කියන්නේ දැන් අපි මේ ලෝකෙට මෙහෙම වැඩිහිටියෝ වගේ ආවෙ නැහෙනි අපි පොඩි දරුවෙක් ඉඳලා තමයි මේ තත්ත්වයට ආවේ අපි ළමා කාලයක් අත් විඳපුවායි එහෙම කෙනෙක් කොහොමද මෙහෙම ළමා අපයෝජනයක් කරන්න කියන එක ළමෙක් අපහරණයට ලක් කරන්න කියන එක මට තාම හිතාගන්න බෑ ඒ හින්දා මම හිතන්නේ කාන්තා අපයෝජනීය වේවා ළමා අපයෝජනීය වේවා මේ හැම දෙයකටම මුල ඉඳනම විසඳුමක් දෙන්න ඕන තත්ත්වයක තමයි මේ රට තියෙන්නේ මේ අතරින් බුක සම්මානය හා නොබෙල් සම්මානය යන සම්මාන ද්විත්වයම ලබාගත් සාහිත්‍යකරුවා කවුද ඒ මයිකල් ඔන්ඩච්චි බී ජෝන් මැක්ස්වෙල් ක්වොට්සි සී සල්මන් රුෂ්ඩි ඩී පීටර් කොරේ මේ ප්‍රශ්න අහනොත් එහෙම කැම්පස් ගිහිල්ලා ඉවරයි ඒක තමයි වැඩි මේ ඔබේ ප්‍රශ්නයක් මේ නේද සාහිත්‍ය ප්‍රශ්නය මම හිතනවා උත්තරේ බී කෝට්සි කියන උත්තරේ බී ජෝන් මැක්ස්වෙල් කෝට්සි මට නොබෙල් සම්මානය හම්බුණා කියලා මත් නොබෙල් තයාගේ හම්බුණා කියලා මම දන්නවා බුක හම්බුණාද කියලා මතක නැහැ බුක හම්බුණාද කියලා මට හරියට මතක නැත්තේ මයිකල් ලොන්ඩච්චිට නොබෙල් එකක් හම්බුණා බුක එකක් හම්බුණා කියලා මම දන්නවා ෆයිනල් ආන්සර් ෆයිනල් ආන්සර් බී ජෝන් මැක්ස්වෙල් කෝට්සි ජේම් කෝට්සි කවුද ලිව්වේ මොකද්ද පොත මම කියවලා තියෙන්නේ නම් ඩිස්ග්‍රේස් ඩිස්ග්‍රේස් නමයි නේද සම්මානීයට පාත්‍ර වෙන්නේ ඔව් ඩිස්ග්‍රේස් නොබෙල් ප්‍රයිස් ඔහු දෙස්රයක් දෙස්රයක් නොබෙල් බුක අවෝඩ් එක ගන්න උත්තරය කෝට්සි